ප්‍රාර්ථනා කරන අපට සුබම සුබ දවසක්. ආදරය කරලා එකවහලක් කැටට එනවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් ඒ විදිහට විසඳෙන ප්‍රේම කතා වගේම ඒ විදිහට විසඳෙන්නේ නැති අතරමඟින් අතර වෙන ප්‍රේම කතා ඕන තරම් තියෙනවා. එක්කෝ කොල්ල කෙල්ලට බූට් එක තියෙනවා, එහෙම නැත්නම් කෙල්ල කොල්ලට බූට් එක තියෙනවා. මෙන්න මේ විදිහට බූට් එකක් ආපු කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමන්ගේ පෙම්වතාට හෝ පෙම්වතියට ඉරිසියා හිතෙන ජීවත් වෙන්න පුළුවන් හිතාගන්නවත් බැරි වටිනා ටිප්ස් කීපයක් තමයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. අංක එක, තමන් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කර ගැනීම. සාමාන්‍යයෙන් ලව් කරන කාලේ තමන්ගේ දක්ෂතාව, ඒ වගේම තමන්ට ඉස්සරහට යන්න පුළුවන් වපසරිය පිළිබඳ කොයි කාටවත් අවබෝධයක් නැහැ. මැරීගෙන ලව් කරනව ඇරෙන්න එතනින් එහාට ජීවිතයක් ගැන බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඔයාගේ ලව් එක බ්‍රේක් අප් වුණොත් ඔයා අනිවාර්යෙන්ම ඒ ගැන හිත හිත දුක් වෙන්නේ නැතුව ඔයාවම බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරගන්න සූදානම් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයා උදේ හවස රැකියාවක් කරන පුද්ගලෙක් නම් ඔයාගේ වෘත්තීය ජීවිතය තුළ බොහෝ දෙනෙක් කතා බහ කරන චරිතයක් බවට පත් වෙන්න ඔයාට පුළුවන්. ඔයා ඔයාගේ ටාගට්ස් වලට යන්න ඕනේ. ෆියුචර් ලයිෆ් එක ගැන ඔයා ප්ලෑන් කරන්න ඕනේ. ඒ වගේම ලස්සනට අඳින්න, ඔයාටම කියලා ආවේනික වූ විලාසිතා අනුගමනය කරන්න සහ ඔයා කතා කරන ඔයාටම විශේෂ වූ කතා විලාශයක් ගොඩනගා ගන්නට ඕනේ. කලින් හිටිය ඔයාට වඩා පෞරුෂමත් පුද්ගලයෙක් විදිහට තමයි ඔයා සමාජයට යන්න ඕනේ. එතකොට ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ මේ අපූර්ව වෙනස් වීම සහ ඔයාගේ මේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක දැක්කට පස්සේ ඔයාව දාලා ගියපු ඔහුට හෝ ඇයට ඇයි මං එයාව දාලා ගියේ කියලා එකපාරක් නෙවෙයි දහස් වතාවක් හිතෙන එක ගැන නම් ආය අහන්න දෙයක් නැහැ. අංක දෙක, අතහැරියට වෛර කරන්නට එපා. හීනියට යාළුකමක් තියාගන්න. සාමාන්‍යයෙන් ලව් එකක් බ්‍රේක් වුණාට පස්සේ කෙල්ල කොල්ලෝ ආයේ මූණවත් බලන්නේ නැති අවස්ථාව වුණ තරම් තියෙනවා. හැබැයි ඔයා ආදරය කරපු කෙනත් එක්ක කතා බහ කරලා වෙන්වෙච්ච පුද්ගලෙක් නම් ඔයාට පුළුවන් එයත් එක්ක සමීප යාළුකමක් නොතිබුණත් හීනියට යාළුවෙක් වගේ කතා බහ කරලා ඉන්න. ඉතින් මේකේ වාසි සහගත අවස්ථා ගොඩක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් එයා කරන කියන වැඩ ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න සහ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ගත කරන ආකාරය පිළිබඳ එයාට ඉගියක් දෙන්නත් ඔයාට පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට තිබුණු අඩුපාඩුවක් නිසා එයා ඔයාව දාලා ගියා නම් ඔයාගේ සාර්ථකත්වය කාලයත් එක්ක ඔයා ගොඩනගගත්තොත් එයාට අනිවාර්යෙන්ම අපරාධි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම හිතෙන්න නම් ඔයා එයත් එක්ක පුංචි හරි කනෙක්ෂන් එකක් තියාගන්න ඕනේ. එතකොට තමයි ඔයා ඉන්න දැන් තත්ත්වය සහ එයා ඉන්න දැන් තත්ත්වය සම්බන්ධයෙන් පුංචි හරි අවබෝධයක් තියාගන්නට පුළුවන්. ඒ වගේම තමයි පරණ ගෙනා එක්ක ඔයා පොඩ්ඩක් ෆිට් එකේ ඉද්දි ඔයා එයා එක්ක සමීප වෙන්න යන්න එපා. ඒ වගේම තමයි වෙනදාටත් වඩා නොතිබුණු වැදගත්කමකින් තමයි ඔයා එයා එක්ක කතා බහ කරන්නට ඕනේ. සරලවම කියනවා නම් ඔයාගේ වටිනාකම දෙගුණ තෙගුණ වෙලා යාට දැනෙන්න ඉඩාරින්න ඕනේ. සමහර පරණ ලයිෆ් එකේ ඔයාගේ වැරදි තිබ්බනම් ඔයා දැන් ඒව ඕනෝටත් වඩා හොඳින් හදාගෙන ඉන්නවා කියන දේ එයාට අඟවන්නට ඕනේ. ඉතින් මේ දේවල් කරන්න ලේසි. ඔයා එයත් එක්ක තරහ වෙන්නේ නැතුව යාළුවෙක් වගේ හිටියොත් විතරයි. සාමාන්‍යයෙන් කියනවනේ වෛර කරනවට වඩා සමාව දීම වේදනා සහගතයි කියලා. අංක තුන, සමාජ මාධ්‍යවල වැළලෙන්න හදන්න එපා. සාමාන්‍ය ලව් එකක් බ්‍රේක් අප් වුණාට පස්සේ ගොඩක් දෙනෙක් කරන්නේ මේ සිදුවීම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන එක. අඬලා දොඩලා පෝස්ට් ෂෙයා කරලා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නට බෑ. එකෙන් වෙන්නේ ඔයා බොළඳ පෙම්වතෙක්, එහෙමත් නැත්නම් බොළඳ පෙම්වතියක් වෙන එක විතරයි. හිතන්නකෝ, ඔයාව එපා කියලා දාලා ගියපු කෙනෙක් වෙනුවෙන් ඔයා අඬ අඬ තව තවත් සමාජ මාධ්‍ය හරහා පෝස්ට් ෂෙයා කරද්දී එයා හිතනවා ඔයාට එයා නැති ජීවිතයක් නැහැ කියලා. එහෙමත් නැත්නම් එයාට හිතෙන්නට පුළුවන් සම්පූර්ණයෙන්ම ඔයාව වැට්ටුවා මට හරිම සතුටුයි කියන හැඟීමක්. අන්න ඒ නිසාම කොයිතරම් දුකක් තිබ්බත් ඒක සමාජ මාධ්‍ය හරහා ෂෙයා කරන්නට නම් යන්න එපා. එහෙම වුණොත් ඔයාව දාලා ගිහින් වටේම ගියපු පෙම්වතා හෝ පෙම්වතිය ඔයාගේ බොළඳකම නිසා නැවත වතාවක් බොරු රඟපෑමක් එක්ක ආයේ ජීවිතයට එන්න තියෙන ඉඩකඩත් වැඩි. එයාගෙන් මිදිලා ඔයා නිදහසේ ජීවිතයේ විඳිනවා කියලා පෙන්වන්න. සාමාන්‍යයෙන් ලව් එකක් නැවතුණාට පස්සේ දාලා ගියපු සමහරක් දෙනා කැමති තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා අඬලා දොඩලා විඳවනවා දකින්න. ඒ වගේම කැමති අයමත් සැරයක් ආදරය කර කර පස්සෙන් එනවා දකින්න. හැබැයි මේ දෙයටත් කවදාවත් රැවටෙන්නට එපා. ලව් එක බ්‍රේක් අප් වුණොත් අනිවාර්යයෙන්ම ඔයා වෙනදටත් වඩා නිදහසේ සතුටින් ජීවිතේ විඳිනවා කියන දේ පෙන්වන්න ඕනේ. අංක හතර, අතහැරපු අය පස්සේ අඬ අඬා යන්න එපා. මේකත් හොඳම හොඳ පොයින්ට් එකක්. සාමාන්‍ය ලව් කරද්දී අපි හැමෝම බොළඳයි, හැඟීම් වලට වහල් වෙනවා. එහෙමයි කියලා ඔයාගේ කිසි වරදක් නැතුව ඔයාව දාලා ගියපු පෙම්වතා හෝ පෙම්වතිය පස්සේ අඬ අඬ අයමත් සැරයක් ආදරේ ඉල්ලිල්ල යන්න නම් එපා. ඒකෙන් වෙන්නේ එයා ඕනවටත් වඩා ආඩම්බර වෙන එක විතරයි. ඒ වගේම දන්නේම නැතුව ඔයාගේ වටිනාකමත් ඔයා නැති කරගන්නවා. ඒ නිසාම එපා නම් මටත් එපා කියන තැන ඉන්න පුළුවන් විදිහට ආදරේ කරන්න පටන් ගන්න. එතකොට ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න හරියම ලේසියි.
ඉංග්‍රීසි ඔයාගේ ආර්ථික තත්ත්වය වෙනදටත් වඩා සංවර්ධනය කරගන්න. අද බහුතරයක් ආදර කතා බ්‍රේකප් වෙන්න හේතුව තමයි ආර්ථික ප්‍රශ්න. ගොඩක් වෙලාවට කොල්ලා දුප්පත් වුණාම, කෙල්ලට ජොබ් එකක් නැති වුණාම මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසාම කෙල්ලෙක් හෝ වේවා කොල්ලෙක් හෝ වේවා ලව් කරන්න කලින් ස්ථිර ජොබ් එකක් එහෙමත් නැත්නම් ඔයාට මාසෙකට ස්ථිර ගාණක් එන ආදායම් මාර්ගයක් ගැන හිතන්න ඕනේ. එදා වේල කාලා හිටියොත් ඇති කියන මානසික තත්ත්වයෙන් මිදෙන්න ගෙයක් දොරක් වාහනයක් ගැන හිතලා අනාගතයේ ලස්සනට ප්ලෑන් කරන පුද්ගලයෙක් වෙන්න අමතක කරන්නට එපා. එතකොට ඔයාව දාලා ගියේ එයාට අයියෝ අපරාධි කියලා එකපාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතේ. ඉතින් අපි මේ කිව්වේ ජීවිතයට අනුගමනය කරන්න පුළුවන් පුංචිම පුංචි ටිප්ස් කිහිපයක් ගැන විතරයි. ලව් එක බ්‍රේකප් වෙලා ඇස් රතු වෙනකන් අඩාඩා ඉන්න ගොඩක් අය මේ ක්‍රම කිහිපයක් අනුගමනය කළොත් ජීවිතේ හිතා ගන්නවත් බැරි විදිහට වෙනසක් සිද්ධ වෙවි. හේතු දහහක් කිය කිය දාලා යන සමහර පුද්ගලයන් අතරේ රැඳෙන්න එකම එක හේතුවක් තිබුණත් මැරෙනකම් ජීවිතේ අපිත් එක්කම ඉන්න සුන්දර හදවත් ඕනතරම් තවමත් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ සුන්දර හදවත් හැමෝටම හමු වේවා. ඉතින් අදට අපි ඔබෙන් සමුගන්න ඔබට සුබම සුබ දවසක්.